ආයුබෝවන් උදා වූ නත්තල ඔබ සියලු දෙනාට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවායි අප ප්‍රාර්ථනා කරනවා සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තර වෙත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමග සාමයේ පණිවිඩය ලොවටගෙන ආ අසිරිමත් නත්තල් දිනය අදයි ලෝකවාසීන් නත්තල පිළිගත් හැටි සියත නත්තල් දින විශේෂ වැඩසටහන් මාලාව හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරේ සිට සෞඛ්‍ය ආරක්ෂිතව නත්තල ගත කළොත් ලබන නත්තලේදී සැන්ටාගෙන් තෑගි කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ හෙට සිට විවෘතයි හෙට දින රුසියාවේ මොස්කව් සිට පැමිණීමට නියමිතව තිබූ සංචාරක ගුවන් යානා తాවකාලිකවත් හිටුවයි මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි प्रथम नवधान्य मुआने देशीय पुआत्वित उन्दुआप सीतलात समग्र उदावो जेसोस क्रिस्तुन वाहन सेगे उत्पात्य समरण असरिमात नात्ताल दिने अदाई दैडी साउक्य आरक्षित क्रम वेद्याटते मेवार नात्तल पिलिगानट सहा समरानट लोकवासी इंट सिदुवति बिनवा අතින් වසර 2020කට පෙර ආතුව බෙත්ලිහිමේ කුඩා ගවලෙනක සිදු වූ ඒ අසිරිමත් සිදුවීම ලොව විප්ලවීය ගමන් මගක ආරම්භය වුණා. ඒ ලෝකයට සාමයේ පණිවුඩය ගෙන ආ ජේසු බිලිඳාගේ උපත සමගින් ඊශ්‍රායලයේ නාසරත් හිමිසු මරියා කන්‍යාවට සහ ජෝසප් යන දෙපළට උපන් මෙම වාසනාවන්ත බිලිඳා ජීසස් යන නාමය ලැබුවේ ගැලවුම් කාර්යය යන අදහසින්. මේ අසිරිමත් දරුවපත සිදු වූයේ සීතල දෙසැම්බරේ ගවලෙනක් තුල සීතල මීදු මතරින් පායා තිබූ ඒ අපූර්ව බල්ගාතරව මේ අසිරිමත් උපත පිළිබඳව ලෝකයට හෙළි කළා. නත්තල හා බැඳුණු සංස්කෘතියද මේ අතර සුවිශේෂීත්වයක් දරනවා. නත්තල් ගස, නත්තල් සීයා, නත්තල් සුබ පැතුම්පත් සහ නත්තල් කෑම මේසය මේ අතරින් කිහිපයක්. නමුත් නත්තල සැමරිය යුත්තේ එහා බැඳුණු ආධ්‍යාත්මික ගුණාංගයන්ටද මුල් තැන දෙමින්. උදා වූ නත්තලේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ සහ ප්‍රේමයේ සුභාරංචිය ලොව පැතිරේවා යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලක්වැසි ලෝවැසි කිතුණු බැතිමතුන්ගේ සෑම නිවසක්ම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් ඉතිරේවා යන්නයි. සියල්ලන්ට ප්‍රේමයේ දායාද කරමින් සාමය සතුට හා දයාවෙන් මනුසත් බව පැහැබර කරන්නා වූ නත්තලක් වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ ප්‍රදේශයේ ළමා නිවාසයකට ගොස් එම දරුදැරියන් සමග මෙවර නත්තල සැමරීමට කටයුතු කළා. බොහොම සුන්දරයි, බොහොම වැදගත් කාලයක්. ඒ වගේම ලොකු දයාවකින්, ආදරයකින්, කරුණාවකින් අපිට මේ කාලය ගත කරන්නට පුළුවන්කම ලැබුණා. අසිරිමත් නත්තල පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධාන කළ සියත එක නත්තල් විශේෂ වැඩසටහන් මාලාව හලාවත කාමෙල් මාතා ආසන දෙව්මැදුරේ සිට ඔබට තිරණ කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ප්‍රධාන දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්ුණේ කොළඹ අගනඳගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඒ රාත්‍රියේ 11:45ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්වුණා. देशेट आदरे करमु
අපගේ දේශය වෙනුවෙන් යාඥා කරමු. එලෙසම කෝවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත් වී සිටින පීඩාවට පත් විය හැකි සියලු දෙනා වෙනුවෙන් යාඥා කරමු. එමෙන්ම මෙවර සියත විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙත ගෙනෙනු ලැබුවේ හලාවත කාමෙල් මාතා ආසන දෙව්මෙතුරේ සිටයි. අද ඊටමත්ම පින් බර දිනයක් ලෝකවාසී කිතුරු ජනතාවට ඒ වගේම ලෝකවාසී සිළුම ජනතාවට ලෝකැලුම් කරවානන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිපත් කරන පින් බර දවසෙන් ඒ වගේම දෙවි සමිඳුන් අපේ යදිමු අප වෙනුවෙනුත් ඒ වගේම අපේ රට ලෝකේ වෙනුවෙනුත් විශේෂයෙන්ම අප මුණ පාසිටින මේ අවදානම් තත්ත්වෙන් අප මුදා ගන්න කියලා උදාවෝ නත්තල ලෝපුරා ජනතාව සමරන ද ආකාරය පිළිබඳවයි දැන් අපේ අවධානය. ලෝපුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ලෝකවාසී කිතුණු බැතිමතුන්ට මෙවර නත්තල වෙනදාතරම් සැනකෙළි ආකාරයෙන් සැමරීමට අවස්ථාව හිමි නොවන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති වෙනුවෙන් සුළු හෝ සැරසිල්ලක් කරමින් ඊට ගෞරව දැක්වීමට දැඩි සංචරණ සීමා හොදකලා කිරීම මැදවුවද කතෝලික බැතිමතුන් අමතක කළේ නැහැ. අමරිකාවේ දවල මන්දිරයේද හැඩගූ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලනියා ට්‍රම්ප් දවල මන්දිරයේ සමරනු ලබන අවසාන නත්තල මෙය වෙනවා. මධ්‍යම රාත්‍රියේ නත්තල් තරුවේ උදාවත් සමග නත්තල බිරුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය මෙවරත් ශෝතෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව්මෙතුරේදී පැවැත්වුණා. මෙතර මෙවර නත්තල සේ පෞලේ රාජකීයන්ගෙන් වෙන සම්රණ බ්‍රිතාන්‍යයේ එලිසබත් මහරජින මෙවර නත්තල සේ ස්වාමී පිලිප් ආදිපාදවරයා සමග බ්‍රිතාන්‍යයේ වින්සර් කසල් හිදී සමරනු ලැබුවා. උදාවූ නත්තල ලොවපුරා කිතුණු බැතිමතුන් සමරන අයුරු විදේශ මාධ්‍යවේදීන්ගේ කැමරාවෙන් සටහන් වූයේ මේ ආකාරයෙන්. ල
Hello there, my friend. It's me, your dear friend, Santa. නත්තලේදී ලොකු කුඩා කාගෙත් සිද්දිනකත් නත්තල් සියහට මෙවර පුංචි ඔයාලා වෙනුවෙන් ටැගි බෙදා දෙන්නෙන්න බැරි වුණත් වැඩිහිටි අය වගේම පුංචි ඔයාලත් සෞඛ්‍ය ආරක්ෂිතව හිටියොත් අපි හැමෝටම වෙනද වගේ නත්තල සමරන්න පුළුවන් වෙයි කියලා නත්තල් සියා පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. And remember how very much you are loved. Merry Christmas. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු හෙට සිට යලි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරී බසම් අද පසර 12 සිට හුදකලා කෙරුණා. රටතුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වසංගතයේ හමුවේ දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර හා යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් දෙක අද පස්වරු 12 සිට හුදකලා කෙරුණා. මේ අතර කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු සඳහා හෙට සිට යලි විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවලට මෙරට ගුවන්තොටුපළට පැමිණීමට සහ පිටවීමට අවසර හිමිවනවා. සෞඛ්‍ය ආරක්ෂිත උපදේශනවලට අනුව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ. එසේම මොස්කව් නුවර සිට රුසියානු සංචාරකින් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා ලබන 31 වනදා දක්වා මෙරටට නොපැමිණෙන බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. කෙසේ වෙතත් යුක්‍රේනයේ සිට සංචාරකින් රැගත් ගුවන් යානයක් එළවෙන 28 වනදා මෙරටට පැමිණෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. හැටන් දික්කොය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ඊයේ දින තහවුරුනේ. අදාළ නාගරික මන්ත්‍රීවරයා ඉකුත් 19 වනදා උපන්දින සාදයකට සහභාගී වී ඇති අතර ඒ හේතුවෙන් හැටන් දික්කොය නගර සභාවේ ලේකම්වරයා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක්. ඔහු පසුගිය 20 වනදා පිඹුර මූලික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කලවකැලේ නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළඳසැලකට පැමිණි පුත්කලෙකු එම වෙළඳසැලේ රන් ආභරණ ප්‍රදර්ශනය කර තිබූ රාක්‍යක් විවෘත කර රුපියල් ලක්ෂයක් පමණ වටින රන් මාලයක් සොරාගෙන තිබෙනවා. එම පුත්කල රන් ආභරණ සොරා කරන අයරු එම වෙළඳසැලේ සපි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. සියම් මහනිකායේ කලබුලුලන්ද පාර්ශ්වයේ මහානායක බොරලන්ද හින්නරංගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය රත්කරව්වේ ප්‍රේමරත්න හිමියන් ඊ රාත්‍රියේදී අපවත් වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 71 හැවිරිදි වියෙහි පසු වූ අතර ආදාහන පූජෝත්සවය නිරෝධායන නීතිවලට අනුකූලව හෙට පසුරේ සිදු කිරීමට නියමිතයි. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවිල කළුපළමු ප්‍රදේශයේදී අදාළියම සිදු වූ රියානුතුරකින් එක් පුද්ගලික ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.